අපි ගිය සතියේ අංගසාමය කියන කොටස ඉවර කරලා අපි ඊළං කොටසට ගියා අපි වර්ගපලය කියනොටස අපි වර්ගපලය කියන කොටස කතා කරන්න එතකොට මේ වර්ගපලය කියන කොටස මේකද අපි පාඩම පටන්ගත්ව විතරයි කොඩ්ඩක් කතා කරා විතරයි අප එක බැල්ලුවොත් එහ මෙතකොට මේ පාඩම ඉගෙන ගත්ත හම දූලපුතාලට කේන්ද්‍රික කණ්ඩවල වර්ග පලයසෙවීමට පුළුවන් කියල දක්වල තියෙනවා ඒගැ තේරෙන් ඇතුනනාටේක් ගැන හිතන්න අවශන හැ මේ ගනිතය කියනේවා ඉතරම් එ මේ කොට ස්සිතරම් ලකෝට හිතන්න අවශ්‍යනෑ මොකද මේ පාඩම ඉවරවුණනාට පාස්සේ දූලපුතාලට ඒක ගැන යමා දහසක් කියනෙනවා ඒට පාස ගැටුල්ලු විසඳවාහාම ගැන හොඳට අවබෝධයක් කියෙනවා දුලපුතාල මේ පොතේ තියෙන ගැටලු අනිවාරය මිසඳන්න ඕන එක වැදගත්වෙනවා ඒ නිසා ගනිතය කියන එක දැකලා මෙහෙම දුලපුතා හොඳට අහල තියෙන දෙයක් ගඟට බහින් නැතුවෙම නැත ගඟට බහින්න ඇතුව පීනන්න බැහැ කියන වගේ එතකොට පීන විද බලං හිටියයි කියලා පීනන්න පුළුවන් කෙන හිත්තුවට බැහැලම බලන්න ඕන ගඟට පිනන්න හමද කියන එක ඒවගේ තමයි ගනිතය වුණත් ගනම් හදලම පුරුදු වෙන්න ඕන මේක පුුණ රීක්ෂණ අභ්‍යාස මේ කොට සවෙන එක කරන්න කියලම මිත්‍ර හය එක ඉඳම් අපිට කත්තා කරන්න තියෙ නමුත්කක්්පුොඩ්ඩක් මතක් කරොත් එහෙම මේට මේකට සමාං ලොකුවට විස්තර කර ැහැ බැලුවොත්ෙව විතර කොරොත් එහෙම තල රූපවල වර්ගඵලය කියන කොටස අපි මේක අනිපන්තිවල දිගන ගෙන තියන කොටසක් නමුත්ඒ අපි බැලුවොත් එහෙම මේකොට සෙතකොට අපි බැලුවොත් එහෙම ්‍රජුකෝනාස්ශත්‍රේක මර්ගඵලය හොයෙනකොට එක් පාදේක එත එ පාදේක එතකොට දිග වැඩි කිීම පරල කිය එක එපාද දිග වැඩිකිරීම අනිපාදි පල එතකොට ඒ අවස්ථාවත කොට දිග වැඩිකිරීම පරල කියන එකෙන් එතකොට වර්ගඵලය ලැබෙනවා සත්‍ර වර්ගපලය සඳහා සූත්‍ර කියමතන ලියල තියෙනවා නමුත් එහෙම සූත්‍ර කියල එහම මත්තකතියාගන්න වට වඩ මේ කටපාඩං කරන ගනිතියක් කියන එක ඉතාමා පහසු ඇතටම එක නිසා දූල පුතාලා මේ වර්ගඵලය කියල කියන්නේ මේ දිගපාදේ වැඩිකිරීම අනිපාදය කියන මේක කියන එක දැනගත්තහම ඇති දිග වැඩිකිරීම පලල දිග වැඩිකිරීම පලල කියලා දැනගත්තහ මැති වර්ගඵලයේ සඳහා සූත්‍ර කිය එකක් එක ලොක මෙහම තිවුණට ඒම මතක තියාගන්න අශ්‍යන හැ මතක තියාගෙන එමාදේශ කිරීමත් ගනිත්තේ ලොක් කරන්න හැමේීමගේ අවස්ථාවල දෙතකොට දිග වැඩි කිරීම පලල කියන එකෙන් දුල පුතාලට වර්ගඵලය ඔොයන්න පුළුවන්. සම්මචතුරස්ත්‍රයක වනත් එහෙමයි විශේෂයෙන් මතක තියාගන්න අශ්‍ය නෑ සමචත්‍රස්ත්‍රේ ජකෝ නාස්ශ්‍රීය දෙයක වෙන වෙනම මොකද දිගවැඩිකිීම පලල තමයි සමචතු්‍රරස්ශ්‍රත්තෙද කොට වර්ග පලේවෙන්නේ. නමුත් මේ අවස්ථාවදී දිගයි පන්ලයි දෙ දිග වැඩිකිරීම පලල කියනෙ එක ඇතකොට දිගයි පාන්නලයි සමාන වෙනවා ඒක නිසා තමයි දිගයි පල්ලයි සමාන වෙන නිසා තමයි මෙතන මේ පාදේක දිගේ වර්ගේ කියල එන්න මෙහම මතක දියාගන්න අවශන ඇදූල පුතාලා දිග වැඩිකිරීම පලල කියනකින් ඇති මේක තැනගත්තාව. ගනිතය කියන එක දලපුතාල ඒ කටපාඩන් කරන ගනිතයක් කියන එක ඉගෙන ගන්න එපා ඒක එඉතනම් හොඳ දෙයක් නෙවේ මොකද භාවිතා කරන්න ගිහාාම ඒ මතක් කරන්න මතක් කරන්නේ යන වෙල්ලාව බැල්ලූුවහම ඒ ඒ ගනං හදන ස්පීඩ් එක ගනං හදන්න තියෙන ස්පීඩ් එකක අඩුවෙනවා. ඒ නිසා ගනිතය කියන විශ්ය කියන එක ලේසි විශෂය කුණාට ගොඩක් දලපුතාල ඇත්තටම ගනිතේ කියන විශය අමාරු විෂ්‍යක් කරගන්න එතකොට කටපාඩන් කරන ගනිතය හින්දා. එක නිසා මේ කොටස් මේක දූල පුතාල මේ කොටස පුඩ්ඩුවන්නන් ලියාගන්න එතකොට මේක අපි කලින් ලියාගෙන නහ ඇතකොට තලරූපවල වර්ගඵලය කියල ලියලා තලරූපෝල වර්ගඵලය රුජකෝනාාස්ත්‍රයක් හෝ සමචස් ප්‍රශ්ට්‍රය කියල ලියලා එතකොටට මේ කොටස් දෙකීම දිග වැඩිකිරීම පලල තමයි වර්ග පලේ. එතකොට සමජචතුරාශ්්‍රයක් අවස්ථාවදී දිගයිඵලලයි සමානවෙනවා ඒක විශේෂ අවස්ථාවක් නමුත් ඒක දිග වැඩිකිරීම පරල කියලා මතක තියාගත්තයයි කියලා කිසිම වැරැදදක් නෑඒ නිසා මේ අවස්ථාවදි එතුකොට දිගවැඩිකිරීම පලලකන්න එතුකොට එක වර්ගඵල එතු කොට මේ අවස්ථාව දිග කියන කත්යේක්. පල්ල කියන කත්තේ එක නිසා ඒවර්ග කිිලමිතෙන ලියල තියන්නේ ඒකයි නමුත් එහෙම කටපාඩන් කරන්න අවශ්‍ය නෑ අපි මතක තියාගත යුතු දේවලුත් ගොඩක් මතක තියාගන්න බැහැ අපි ටෙක්තර ඕනම දෙේක සීමාවත් තියෙනවා ඒක නිසා මේ අවස්ථාවදී රිජකෝනාස්ට්‍රය දුරපුතාල මේ තලරූ පෝල වර්ග පලය කියල ලියලා ඒට පස්සේ රිජජුකෝනාස්ට්‍රේ කියන එක ලියලා එතකොට දිග වැඩි කිරීම පල ඇඳ ගත්තක් කමන්නෑ එතකොට ඇඳගත්තක් කමන්න නැත්තත් කමන්න දිග වැඩිකිරීම පලල වර්ගඵලය ගණනය කරන ආකාරය කියන එක ලියාගෙන මෙ තල රූපය කියන එක තිවුණත් නැතත් කමන්න ැහැ නමුත් ඉස්සර හට එතකොට මේවා සමර අවස්ථාවලද අවශ්‍ය වෙන නිසා දලපුතාල තල රූපය කියන එක එතන පස්ස පුළුවන්නන් ඇඳ ගන්න එක හොඳ වේ පන්සේ අපි කත්නා කරන්නේ සමචත් රශ්ට්‍රය කියන එක එතකොට මේ අවස්ථාවදිත් එතකොට දිග වැඩි කිරීම පලල එතකොට දූල පුතාල දිග කියල කියන්න එතකොට එක පාදයක් පරල කියල කියන්න එක පාදයක් කියනෙ එක කොහොඳ අවබෝධ කර ගන්න එතකොට ඒක විශේෂ අවස්ථාව සමචත් රස්්ට්‍රයකද එතකොට දිගයි පලලයි සමාන වෙනවා එතකොට අපි ඊළංක බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොට සැබැලුවොත් එහෙම සමාන්ත්‍රාශත්‍රයයක් කියලදක් කො තින ඉළංක සමාන්ත්‍රස්ට්‍රය කියලා මේකදී මේ වර්ගපලය ගණනය කරන්නේ කොහොමද මේක වර්ගපාලයේ ගණනය කරන්නේ කොහොමද කිය එක තමයිදක් කොල තියෙන්නේ එක මේ පාදයක් මේ පාදය එකන ආධාරකය කියල කියනව එකට ආධාරකය කියලා කියනවා මේ පාදය මේ පාදේ දිගයි ඒකට තියෙන ළම්භවුසයි ළම්භකවස කියන එක මෙතැනින් දක්වන්නා පුළුවන් මෙහෙම දක්වන්නා පුළුවන් කඩ ඉරිවලින් එතකොට මේ අවස්ථාවේදී මේක කොහොම දැක්වවාත් එතකොට මේ ආධාරකයවු නැතම මේ පාදයක් එතකොට ඒකට තියනෙතකොට මේ අවස්ථාවදි මේ පාද කියන එක මේවා සමාන්තරව තියනෙ මේ පාදයයි මේ පාදයි සමාන්තරයි. එතකොට මේ පාදෑ මේ පාදෑ සමාන්තරයි ඒක නිසා මෙතනින් ලම්බක උසහෙව්වත් එකයි, මෙතනින් ලම්භක උස කිව්වත් එකයි, මෙතනින් ලම්බක උසකිව්වත්ත එකයි, කොහෙෙන් ලම්භක උසකිව්වත් එච්චම වෙනවා. එතකොට මේ අවස්ථාවවිද එතකොට මේක ලියාගන්න දුරපුතාලා සමාන්ත්‍රාස්්ට්‍රේ කියලලියලා මේ පින්තුර ඇඳගෙන ආධාරකය වැඩිකිරීම ළම්භ උස. ආධාරකයේ වැඩිකිරීම ළම්භ උස තමයි එතකොට මෙකේ වර්ගඵලේවෙන්නේ. කට ඊලළං එක බැලුවොත්තහෙම ඊළං කොටස එතකොට මේ අවස්ථාවදී ආධාරකය වැඩිකිරීම ලම්භ උස කියන එක එතකොට සමාන් ත්‍රස්ට්‍රේද කොට වර්ගඵලය කියල කියන්නේ ආධාරකය වැඩිකිරීම ලාම්භවස එතකොට සමාන්ත්‍රාස්ට්‍රේත කොට ආාරකය වැඩිකිරීම ලම්භ උස කියන එක එක හොඳදට මත්තක තියාගන්න ආධාරකය කියෙලක මේ පාදක දිගක් එතකොට සමාන්ත්‍ර නිසා එතකොට අනිපාදයයි ඒ පාදය අතර ආංශික අනුවක් වෙන මේ කොටස තමයි ළම්බ උස කියල කියන්නේ. නැතුව මේ හරස් දිගනවේක ලම්බ වෙන්න හැමක ආනතියක්ත් තියෙනවා ඒක නිසා දූලපුතාලයක වරද්ධ ගන්න පා, අවස්ථාවදි අපි දිග වැඩිකිරීම පල්ල කෙලකිව චතුරස්ට්‍රයකදී නමුත් මේ අවස්ථාවද එහෙම වෙන්න මේ අවස්ථාවදී පාදයක් වැඩිකිරීම ළම්භවස කියලා දක්වැලතිය න එතකොට මේකදුර පුතාට පහසුවෙන් තේරුම්ගන්න පුුවන් අපක පොඩ්ඩක් බැලුවොත්ත එහෙම අපිඒකොට සපොඩ්ඩා බැලුවොත් එහෙම ඇයි මෙහෙම වෙන්නේ කියනෙ කෆි බැලුවොත් එහම කොමද මේ මෙහෙම වෙන්න කියන එක දූලපුතාලට එක හොයා ගන්න පුළුවන් කොහොමද මෙතන මේ කෙල්ලවර ඉඳං ලම්භකයක් හන්ඳන්න. මේ ලම්භකයක් ඇන්දා ඊට පස්සේ මේ ළම්භක ඇඳල පාඨකරපු මේ මේ කොටස මොකද කරන්නේ අරංගිහිල්ල මෙතන්ට ැ මේ කොටස මෙතන්ට දැම් මහ මොකද වෙන්නේ මේ ආකාරයට. මං එක නිල්පාටිින් අඳන්නම් ශුට්ටක් ඉන්න මෙතැන මේ නිල්පාටින් දක් ඔපු කොටස මෙතකොට මේ අවස්ථාවදිතකොට මොකක්ද වෙන්නේ මේොටස මේකොටසානිීප් පැත්ත මේස මෙතන තියෙන කොටස මෙතන්ට එන්න මේක ගෙනැල්ල මෙතන්ට දැම් මහාම එතකොට සමාවෙන්න මේ විදිටම සමාවෙන්න මෙතන කොටස මෙතැන්ට එන්නේ මෙතන කොටස මෙතැන්ට එෙන් එතකොට ව ආකාරයට මේක ගෙනැල්ල මෙතැන්ට දැම් මහම මේක රිජිකෝනාාශත්‍රයා, මේ රිජකෝනාාස්ත්‍රයක් වෙන කොට මේ අවස්ථාවදි ලම්බක උස වෙන්නේ ලම්බක උස කියන එක ඇතකොට මේක මේ පාදය කියන එක මේකොට සැමැතැන්ට ආවාහම පාදේදිග වෙනසක් වෙන්න ඇතකොට. ඒක නිසා මේකෙන් මෙහෙම කරහම මේ ආකාරයේ අපි මුලීම් කතා කරපු රිජිකෝනාාස්ට්‍රයට සමාන කොටසක් හැදිනම්. ඒ නිසා, මේ ලම්බක දිග ලාබ ආධාරකය වැඩිකිරීම ලම්බක උස කියනක ආධාරකය වැඩිකිරීම ලම්බක උසෙන්. හෙමනැත් නම් මේ පාදේ වැඩිකිරීම පාද දෙක අතර ළම්භක උස කිව්වත් එක ඇතකොට ඒකෙෙන් පුළුවන් වෙනවා මේක වර්ග පාලය හොයන්. එක දල පුතා හොඳට තේරුම් ගරගෙන්න්න මතක තියාගන්න නැතුව ආධාරකයේ වැඩිකිරීම ලම්බක උස කිය ලාම්භ උ කියල හටපාඩන් කරහම අමතක වනාට පස්සෙක් කරන්න කිසිම දෙයක් නෑ ඒක හොඳට මතක තියාගන්න. එක නිසා මේක තේරුම් ගන්න කොහොමද හදන්න කියලා. මෙතන මේ තියන මේ කොටස මේක කපල්ල මෙතන ගෙනඇල්ල මෙතන. මේකොටස ගෙනැ එල්ල මෙතන්ට දැම්මහම එතකොට මේ කොටස එතකොට මේකට සමාන වෙලා මේක රිජකෝනාස්ශ්‍රයයක් බවට පත්වෙනවා. මංඒක පුවිෙන පාටිකින් ඇන්දොත් එහෙමතකොට දුල පුතාරලට බලාගන්න. මේ ආකාරරයේ ්‍රජුකෝනාාස්ත්‍රයක් බවට පත්වෙනු මේ ආකාරයට රිජුකෝනාාස්ත්‍රයක් බවට පත්වෙනවා මෙතන අයිං වෙච්ච කෑල්ලමයි මෙතන් ටාවේක නිසා මේක ඒ වෙනෝපාදය. උස කියන එක කලින් අපි කතා කරපුු ළම්බ උසයිතකොට ලම්භ උසේතකොට ඒ නිසා මේ අවස්ථාවිදිතකොට මේක මේ දක්වල තියෙන ආකාරයටතකොට ආධාරකයේ වැඩිකිරීම ළම්බභ උසෙන් පුළුවන් වර්ගඵලයහොයන් එක දුලපුතාලම් මතකතියාගන්න අමතක වනොතින් ඒ වගේ දේවල් වලින් පුළුවන් ඒ සමීකරණයට අදාළඒ සමීකරණය දුලපුතාලට මතක් කරගන්න පුළුවන් මේ ආකාරයට ඊළඟ කොට සපි බැලුවොත්තේම ත්‍රිකෝනය ත්‍රිකෝණය කියන එක මේ ත්‍රිකෝණය කොහොමද වර්ගපලය හොයන්න කියන එක භාගයයි ආධරකය වැඩිකිරීම ලම්බ උස කියලා ලම්භ උස කියලා කටපාඩංකරගන්න පුළුවන් අමුත් මේක දලපුතාල බලන්න. මේ මේ කොටස හොඳින් බලන්න මේක ගෙනහිල්ලා මේ භාගයක් කපල ඇතකොට මේක මේ පාදේ කියන එක මොකද වෙන්නේ ඒ බෙදීම දෙකක් වෙන මොකද බාගටක අපල දාන හින්දා එතකොට මේ අවස්ථාවදී මේ කොටස ගෙනිහිල්ලා මෙතන්ට දානවා මෙතන තියෙන කොටස මෙතන්ට එන්න. ඒ කියන්නේ මේ ආකාරයේ ප්‍රජිකෝනාාශත්‍රයක් බවට පත්වෙන. කොටසගෙන හිල්ලම මෙත්තන්ට පුරෙව්වහම මේ ආකාරයට මෙහම රිජකෝනාාස්ට්‍ර්‍යයක් බවට පත්වෙනවා. එතකොට අපිට දකින්න පුළුවන් වෙන්නේ රිජු කෝනාාස්ටයක් මොන වගේද මෙහෙම මේ ආකාරයට තියෙන රිජ කෝනාාස්ත්‍රයක් විදිට අපිට දකින්න පුළුවන්. එතකොට මේ පාදක දිග වෙන්න එතකොට මෙතන පාදෙන් භාගයක්කේ කියන්නේ ඒ බෙදීම දෙක කියන පාදය ඒවාගේම මේක දිග කියල කියන්න එතකොට ලම්බවස මේ අස්ථාවි එච් කියල දක්වල තියෙන කොට එතකොට මේ අවස්ථාාවදිත කොට දූලකතාට මේ තේරුන් ගන්න මේ මේ ත්‍රිකෝණයක් කියලා කියන්න එතකොට රිජකෝනාස්ට්‍රකින් කෑලි දෙක් අයි වෙච්චය කන්නේ මෙතැන තියන උඩ තියන මේ කොට සයි මේ කොටසයි අයින් වෙලා එතකොට ත්‍රිකෝණයක් විදිට මෙහෙම හැදිල තියෙන්නේ කියන එක. එතකොට මේ ත්‍රිකෝණයතකොට ආධාරකහ වැඩි කිරීම ලම්බවසෙන් පුළුවන් අපිට ඒකේ වර්ගඵලය හොයන්න ඊළංගේ අපි වැැල්ලුවොත්ත එේම අපි ඊළඟට කතා කරන්න මෙතැන්ට වෙනකන් දුලපුතාල හරිද ඒකොට සපොඩ්ඩ ලියාගන්න මේකොටස් සිතකොට ත්‍රිකෝණය කියන එක මම් මෙතනින් පොඩ්ඩක් නතර කරන්න දුලපුතාලට ලියාගන්න එතකොට මේකෙදී මේ භාගය කියලවෙන්නේ මොකද කියනක දූල පුතා හොඳින් තේරුම් ගන්න මොකද පාදය මෙතන පාදීම් භාග්‍යයක් මෙතන දිග වෙන්නේ. මේ රිජකෝනාාස්ට්‍රේ බැල්ලුවෝොත්තේහෙම මෙතන මේ කොටස කියන එක මේ පාදීම් භාග්‍යයක් වෙන්නේ මේ කොටසගිහිල්ල මෙත්තන්ට යන හින්දා එතකොට එහෙම රිජිකෝනාාස්ටයක් හැදන්නේ. එක නිසා ලම්බවස ඒක වෙනස් වෙන්න හැ නමුත් පාදේ දිග භාග්‍යයක් වෙන ඒගනිසා භාගයයි ආධාරකය වැඩිකිරීම ළම්භ උත්ස කියෙනකින් තමයි මේත්‍රිකෝ නේතුකොට වර්ගඵලය ලැබි දූලකුතාල එත්තැටවෙන කන් ලියාගන්න ලියාගෙන පීළං කොටසට අන්න බලාපොරොත්ව වෙනෝ ත්‍රිපීසියම කියන කොටස. මේ ආකාරි ගණන් කියනේවා සාමාන්‍ය පෙලදි ගොඩක් දේවල් ඉවරවෙනවා නමුත් මේවා වෙනත්තැන්වලදි මේ ක්‍රම කියනේවා ඉතාම වැදගත්වෙනවා බෞද්තිික විද්‍යාවවෙේදි වෙන්න පුළුවන් වෙනත් හැන්වලදී දලපුතාලට මේ සුළු කිරම් මේ ක්‍රම කියනේවා ඉතාම වැදගත්ව විශේෂයෙන්ම දලපුතාල දායශයනයේදී ප්‍රවේග කාල පස්ථාර ඒ වගේ ඉගෙනගෙන තියෙනවා ඒ වයදියට කොටේ වේගය කාලයෙන් වැඩි කරහාම එතකොට එකදී විස්ථාපනය ලැබෙනවා කියන එක ඒවා දැනගන්න මේවා ඉතාම වැදගත්වෙනවා මේ සුළු කිරීම ඇත්තටම ඉතාම වැදගත්වෙනවා ඒක නිසා දූල දූලපුතාරට මෙ ැටവനാ ෙන කියන්න, අප കട സ പ ുത് ി පස്. ම ලියාගන්න දූලකුතාලන්න වනම් කියන්න අපි ඊළං කොටසට යන්න තාම ලියාගන්න වනම් හිමීට ලියාගන්න පුළුවන් ලියාගන්න වනම් කියන්නහරියෝකයේ පොම ස්තුති අපි ඊලාං කොටස බැලුවොත්තේ මෙතකොට ත්‍රිපීසියම කියන කොටස අප ඊළංඟට බැලුවොත්තේම ්‍රිපිසියම කියන කොටසිෙත් ඉතාම වැදගත්වෙන්න්න එතකට ත්‍රිපිසියම කියන කොටසත් අපි බැලුවොත් එහෙමතකොට මේ අවස්ථාවිදි මේක දුලපුතාලා මේ කොටස කියන එක මේොටස මෙතන වෙනස තියන කොටස බලන්න පුළුවන් මේ කොටසයි මේ කොටසයි තමයි ලොකු වෙනසත් තියෙන්නතොට මේ අවස්ථාවිදි මොකක්්ද කරන්න පුළුවන් මේ මේ කොට සේත කොට මේක වෙනසක් වෙනවා මේක වෙනසක් වෙන එතකොට මේ අවස්ථාවදී මේකොටස් දෙකේ තමයි මෙතන ඒ කියනෙක් එතකොට මෙතන බී කිය එක එතකොට මොකද කරන්නේ එතකොට මේක ගෙන හිල්ලම් මෙතන්ට දාන්න පුළුවන් මේ කොටස මෙත එතටක දාන්න පුළුවන් එත එතකොට අපිට උස වැඩි කිරීම මේ පාදික දිග කියන එක ලැබෙනවා නමුත් මේ අවස්ථාවදී මේ අවස්ථකෙදී මේ බී කියන කොටස නෙවෙයි බී කියනොටසේ මේ කොටස ගිහිල්ලා මෙතන්ට යන්නේ. මේ කොටස මෙතන්ටයන් නතකොට එහනම් මේ බී එකතු කිරීම ඒවලින් භාගයක් වෙනවා එක දලපුතාල තේරුම්ගන්නතකොට මේ අවස්ථාවිදිීටස මේ කොටස කලින් අවස්ථාවිදි මේ කොටස මෙතන්ට ආවේ එක නිසා මේ දිගී වෙන සක්සිද්ධඋ ැහැ නමුත් මේ අවස්ථවිදිී මේ කොට සපිියක්ස් කියල හිතුවොත් එහෙම මේ එක්ස් කියන කොටස කොතන්ට දයන්න මෙතන්ට මේ ආකාරයට එත්තන්ට යනවා කොට මේ අවස්ථාවදේතකොට අපි මේක රජිකෝනාාස්ශ්‍රයක් හදන්නේ රිජිකෝනාාස්ශත්‍රේතකොට අපි වර්ගපලේ ගණනය කරන අවස්ථාව බැලුවොත්තේම රජකෝනාාශ්‍රේතකොට මෙතන xක් තියනතකොට මේ පාදිදිග ඒ එකතු කිරීම x වෙනවා ඒ එකතු කිරීම x වෙනවා මේ පාදිදිග මො හදද මේ පාදිදිග B එකතු කිරීම x වෙනු B අඩු කිරීම xක් වෙනු. එතකොට මේ අවස්ථාවදි එතකොට මේ පාද දෙකේම දිග කොච්චරද පාද දෙකේම දි මෙතන්ටග ගිහින් දැම් මේ මෙතන තිවිච්ච කොටස ඒක කියන්නේ පාද දෙකේම දිග කියල කියන්නේ එතකොට මේ අවස්ථාවදි පාද දෙකේම දිග කියල කියන්නේ මේ කොටස ඒන්නේ මෙත මේ කොටස මේ කොට ස ඇතරම සමාන වෙන මේ අවස්ථාවදි එො මේ පාද දෙකේ දිග සමානවෙනවා එතකොට මේ අවස්ථාවදිඇතකොට මේ පාද දිගගේ කැන මෙතන මේ දිගයි මෙතන දිගයි සමානවෙනවා. එතකොට මේ අවස්ථාවදි අපිට මේ රිජුකෝණාශ්‍රි මේ කොටසේ බැලුවොත් එහෙම මෙතන මේකෙන් කොටසක් ගිල්ල මෙතන්ට ඒට පාසේ ඒ පාද දෙක සමාන වෙලතින එක කියන්නේ මෙතන මේ වැඩි කොටස මෙතැන්ට ගිහිල්ලාක සාමානු වෙලතියෙන කියන්නේ මේ පාද දෙකේ දිග බැලුවොත්තෙහෙම මේ අවස්ථාවදිතු කොට පාද දෙකේ දිග බැලුවොත්තහෙම ඒක මේ ඒ ඒAB එකතුවට සමාන වෙනවා දෙේ දිග බැලුවොත්හේම මේ පාද දිග කියන එක ඒ එකතු කිරීම xක් කියල එක එතකොට අනි පාදයකට එකතුගන්නවා අනි පාදිදිගබ අඩු කිරීම එනම්ක්පේක්ස් කැපිල ගිහිල්ලම හොද වෙන්නේ ඒ එකතු කිරීම බී කියන එක තමයි පාද දෙකේ දිග පාද දෙකේම දිග ඒ එකතු කිරීමබී නාං මේක රිජිකෝනාාශ්‍රයක් වුණ හම මොකොද වෙන්නේ මේ පාදී මේ පාදේ මොකද වෙන්නේ සමානයි මේ පාදේ මේ පාදේ සමානයි ඒ කියන්නේ මේ පාද දෙකී දිගෙන් භාගයක්ත් තමයි එතකොට එක පාදයක දිගවෙන් එතකොට මේ අවස්ථාවදි මෙතනතිවිච්ච මේ කොටස මෙතැන්ට ගියා, එතකොට රිජුකෝනාාශ්‍රියයක් බවට පත් වනාා, මෙතැනතිවිච්ච කොටස මෙතැන්ට ගියා, එතකොට රිජුකෝනාාස්ත්‍රයයක් අ්බවට පත් වනාා, එතකොට මේ, මේ කොටස එතකොට මෙතැන්ට ගිහාම ඒ පාදිදිග ඒකතු කිරීම එක්ුනා මේ පාදිදිග B අඩු කිරීම එක්සුනා. B අඩු කිරීම එක්සුනා මේ පාදිදිග එෙනම් එතකොට මේ පාද දෙක එකතු කරහම මොකද වෙන්නේ ඒකතු කිරීම B වනා එක් කියන එක කැපි ලගිහිල්ල. එනම් මේ පාද දෙකයේ එකතුව ඒකතු කිරීම Bී නමුත් මේ ප්‍රජිකෝනාාස්ත්‍රයක් හින්දා මේ පාදී මේ පාදී සමානති. හෙනම් එකපාදේක දිග කියල කියන්නේ පාද දෙකේ දිගෙන් භාගයක්. එක පාදේක දිග කියල කියන්නේ පාද දෙකේ දිග එකතු කරපු අවස්ථාවෙන් භාග්‍යයක් ඒ කියන්නේ මේ ඒ එකතු කිරීම බී කියන එකෙන් භාග්‍යයක් වෙනවා පාදයක දිග. ඒක වැඩි කරන්න ඕන මොකින්ද මේකට තියන ළම්භ උසේ. ලාම්භවස කියල කියන්නේ එච් කියන එක මේ අවස්ථාවදී, එතකොට මේ අවස්ථාවේදී, මේක සමීකරණෙන් මේ අවස්ථාවදී, මේක දූලකුතාල පුළුවන්න්නම් මේ සමීකරණෙෙන් මතක තියාගත්තර කමන්නෑ මේ අවස්ථාව. එක නිසා ත්‍රිපීසියම කියනෙක් එතකොට ඒ සමාන්තර පාද දෙකේ එකතුව ැන සමාන්තර පාද දෙක එක තුකල්ලා එක දෙකෙන් බෙදලා වැඩිකන්නවා ලම්බවුසෙන් කියන එක තමයි ඒක තමයි වැදගත්වෙන්නේ මේ අවස්ථාවදි විත්තරක් මේ ආකාරයට මත්තක තියාගත්තක් තමන් නෑ මෙහෙම ලිය මොකද මේ අවස්ථාවදි පාද දෙක එතකොට ඒකතු කිරීම බීබෙදීම දෙක වැඩි කිරීම එච්ච කියලා එහෙම මත්තක තියාගත්තක් තමන් නෑ නමුත් පුළුවන් තරම් මොකක්ද වෙන්නේ කියන එක එකැන්නේ මේ පාද දෙකේ එතකොට සාමාන්‍ය එකොට මෙතන මේ කොටස ගිහිල මෙතැන්ට මේ පාදේ මේ පාදේ සමාන වෙනවා එහෙනම් ඒ දෙක එක තුවෙන් භාගයක් වෙනවා එක පාදයක් ඒක තමයි එතකොට මේ සි සිද්ධ වෙන දේෙන එතකොට අපි සමාන්තර පාද දෙක එක තු කල්ලා බාග එකැන දෙකින් බැදුව හම අපිට එ පාදක ලැබෙනවා ඊට පාසේකට ලම්බක උසෙන් වැඩි කරහම ට්‍රජකෝනාාස්ටේ වර්ග පලය ලැබෙන ඒ නිසාම හැදුව අහමක රිජුකෝනාස්ට්‍යයක් බවට පත්වෙන නිසා එතකොට අපිට ඒහලින්ම ත් පලවෙනි යටටිගෙන ත්තුවේ තියරිය භාවිතා කල්ල පුළුවන් මේක වර්ගඵලයකොය එතකොට මේ වර්ගඵලය කියන මේ සූත්‍රය එක ලියාගන්න මේකත් දොළපුතාර ලියාගත්තර කමන්නෑ මේ අවස්ථාවදී. කොද වෙන්න කියන එක මතක තියාගෙන මෙ මත කරගත් අහමුදූල පුතාලට අමතක වෙන්නේෑ අමතක වුණස් මතක් කල්ලා අදාළ ගාන හදන්න පුළුව. සමීකරන දැනගත්වන හැකිෙ ගනාන හදන්න බැරිකමක් නැමී වගේ මේ වගේ සමී කරන ලොකුවට දරගත්තෙන් හැකිල ප්‍රශ්නයක් නෑ ඒ තමන් අවබෝධ කරගෙන කොහොමද මේ ගාන හදන්න කියෙක තමයි වැැදගත්ව. මේක ලියාගත්තර පස අපි, වෘතය කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෘතය කියන එක. වෘතය කියන එක දලපුතාල ඉගෙනගෙන ඇති මේ කොටස මේකත් අපිට රිජිකෝනාශත්‍රයා බවට පත් කරන්න පුළුවන් මේ කොටසා. ඒක දූලපුතාල ඉගෙනගෙන ඇති කෙන හිතනවා මේක මෙහෙම කෑලි කෑලිවලට කැපුවාම, මේ ආකාරයට සමානකොට අස්වලට කැපුවොත් එෙහෙම අපි බැලුවොත් එහෙම එතකොට මේක දිමාං එක දක්වුවොත් එහෙම මේකදි දැක්වුවොත් එහෙම එක කොට සක්හෙම කියල දැක්වුවොත්තේම එතකොටට මේ අවස්ථාව වෙදි හරියට ක මට මේවුන් නෑග එකක් වැඩි වුණා ඒක චුට්ටම්මං එක අඩු කරන්නම් මෙහෙම එතකොටත් අපි කතුපාට කොටස බැලුවොත් ඒේ මෙතකොට මේයා කාරයටකොට අපිටවෙෙන් කරන්න පුළුවන් එතකොට අපි මේ හදන්න පුළුවන් කද මේ උත්ස මේක උස කියල කියන්නේ දුලපුතාල දන්න දෙයක් මේට මේ කොටසක දිග කියල කියන්නේ මොකදද අරය අරේ ආර් කියන එක තමයි මේ කොටසක දිග. ඊළඟට මේ වටේ දිග කියන එකෙන් මොකක්ද වෙන්නේ මේක දිග භාගයක් වෙනවා. වටේ දිග කියන එක දුලපුතාල දන්න දෙයා file R කියලා දුලකපුතා ලදන්නව ඇත එක එම් මේකින් භාගයක් කියල කියන්නේ මොකක්ද මේකින් භාගයක් කියල කියන්නේෆවාඒනං මෙතන දිග කියන්නේ 5 මෙතන දිග කියන්නේ කියද fileවා ඒනං රිචකෝනාස්ශත්‍රයක වර්ගඵලේ හොයන්න කොහොමද එතකොට file R කියන්නේ පාදික දිග වැඩි කිරීම උත්ස කියල කියන්නේ R ඒ කියන්නේ 5වා වර්ග පයු R වර්ගය කියන එක මේ ආකාරයට තමයි අපිට ලැබෙන්නේ. ඒ නිසා මේකෙදී මේ පයිු වැඩි කිරීම අරේ වර්ගය ඒම නැත් අන්ඳූල පුතාල මේකත් මතක තියාගන්න අපිට මේකට වඩා මේකොටසට වඩා මේක මංගහිතන මතක තියාගන්න ලේසී ඒ උෘරථේක වර්ගඵලය කියල කියන්නේෆ R වර්ග දලපුතාල ලියාගන්න මේ ආකාරයට ඒක රුජකෝර්නාාත්‍රයක් බවට පත් කල්ලා අපිට වාර්ග පලයෝහයාන්න පුළුවන් කියනෙ එකක් දූලපුතාල මතක ඉතියාගන්න මේක ලියාගෙන අපි ඊලංකොට සට යන්න බලාපොරොත්තු වෙනවා පයු වැඩි කිරීම ආරේවාර්ගගේ කියනෙ එකට වඩා මේකට වඩා මේක පයු ආර්වාර්ගේ කියලා ඒක මතක තියයාගන්න දුලපුතාලට ලේසිවේ ඊළඟට ම ලින්කිවවාගේ පරිදිිය පරිදිය සමානයි 2ආ කියන එක මතක තියාගන්න පරිදිය කියන එක මහිතන ඉස් කියනෙ හි ද අප දක්වවහෙමන5ආර් කියනා 2ෆr කියන එක මතක තියාගන්න මේ කොටස දුලපුතාලා මේ කොටස දියාගිෙනුණාව කියන්න මේක විශේෂයෙන් අවබෝධ කරගන්න එක නිසා පයුආර් වර්ග කියලා කටපාඩන් කරනවා කිය තේරුමක් නෑ මේක භාවිතාාව කරල්ලා අපිට රිජකෝණ්‍යයාාශත්‍රයක් හදන්න පුළුවන් ඒ වර්ග පලේ තමයි අපි හොයන්න. එක කියන්නේ පරිදියෙන් භාගයක් තමයි ඒ රිජකෝනාාස්ශ්‍රේ පාදයක දිගවෙන්නේ එක නිසා ඒක පයිුවාර්වෙන මොකද ඒ. උෘත්තය පරිදිය කියල කියන්නේ 2 ප ආ නිසා ඒ නිසා දූල පුතාරට මේ සමීකරණය කොහොම දෙන්න කියන එක එතරම් අපහසු දෙයක් වෙන්න බැහැත්තටම ෆයි ආර් වර්ගය කෙලා මෙතන මේ කොට සිදියත කොට උෘත්තයක වර්ගඵලය කියයන්නේ ෆයි ආර් වර්ගය කියන එක ඕකේ බොහොම ස්තූතියි අපි ඊලංකොටස බලන්න බලාපොරොත්තු වෙනවා දූලපුතාලට මේ පුනරීක්ෂණ අභ්‍යාස ටි කරන්න පුළුවන් එසකොට අපිීඊලාංකොටස වැලුවොත්ත එහෙම අප ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කේන්ද්‍රික කන්්ඩයක වර්ගඵලය. කේන්ද්‍රික කණ්ඩයක වර්ගඵලය තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තුවෙන් අපි මේක බැල්ලුවොත්තඒේ මෙතකොට කේන්ද්‍රික කණ්ඩයක පරිමිතිය සොවෙෙන ආකාරය, පරිමිතිය පාඩමයටට තේවිම සා බැලුවීමමකය දක්වල තියරතු කොට දදුලපුතාලයක මත්තක ඇත් සමරලාට මේකදීටීට කියල කිව් හම එතුකොට ආ අප රේඩියන් වලින් කියනකින් අපි අර්ථදැක්වේ අවස්ථාවද මේක දක්වල නැති ආටීට කියලා එතකොට එකදී මේ වටේ දිග කියන එක ආටට කියලා අපි දැක්වුවේ එතකොට ආර්ටීට කියලා එකටීට කියන එක අපි කිව්වා සමාන වෙනවා දුලපුතාල දන්න දෙයක් ආංශක තුන් සය හැටක් කියල කියන්නේ ටෆයි කියල කිවා එනම් මේ අවස්ථාවදී ටීට කියලා කියන්නේ මොකක්දට පයි කියන එක බෙදීම ආංශක තුන් සියය හැට වැඩි කිරීම ටීට කියල කිව්වා. මේක දලපුතාහලින් පාඩම් පොඩ් ඩ් බලලා එක තේරුම් ගන්න එතට කොටස එතකොට අපි මේක බැලුවොත්තේම මේ බැලුවොත් එෙම අපි එතකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාව දල පුතාල පොඩ්ඩක් එක බලන්න ප කලින් පාඩංල YouTubeු එක එහෙම තියනවා එතකොට මේ අවස්ථාව මේ අංශක ටීට කියලා තියෙන එක නිසා අපිට රේඩියන් කියල ක්‍රමයකින් ආංශක කියනෙ එකටාමතරව රේඩියන් කියලා තාව ක්‍රමයක් තියෙනවා කියලා අපි කතා කල්ල තියෙනවා. එතකොට රේඩියන් කියනෙන් එතකොටට මේක දැක්වුවොත් එහෙම අපිට අංශකවලින් මෙහෙම ලියන්න බෑනමු ්‍රේඩියම් වලින් ආර්ටීට කියල එනවා මේක වටේ වර්ග පල. ආර් වැඩි කිරීම මේක කෝනය කියනකෙන් පුළුවන් වටේ පරිදිියකොයන්තු. කොට මෙටීට කියලා කියන්න මොකක් ද රේඩියන කියන එක. රේඩියන් කියලා කියන්නේ අංශක වගේ කූන මනින තව ක්‍රමයක් තමයි රේඩියන් කියල කියන්නේ නමුත් ඒ ඉහලට යන කොට දූල පුතාලා උසස් පෙලට යනකොට බෞතික විද්‍යාවයි ඒ අපි භාවිතා කරන්න ුද්ධගනිතයවෙන්න පුළුවන් විවාහාරික ගනිතේවෙන්න පුළුවන් ඒවයි භාවිතා කරන්නේ මේ රේඩියන් කියන කෝනේ එතකොට පීලං කොට ස බැලුවොත් එහෙම මේක දූල පුතාලක් කලින් පොට ස බලන්න එතකොට අපි මේ කොට ස බැලුවොත් එහෙම එතකොට මහත වගුවේ දැක් වෙන්නේ කේන්දික කෝනය විශේෂ අගයක් ගන්නා අවස්ථා ගණනාවකි. එම කේන්දික කණ්ඩි වර්ගඵලයේ සොයා ඇති ආකාරය කෙර දක් කොල තිරතුකොට මේ අවස්ථාවිදිතකොට මේ අවස්ථාවිදිත කොටදී වෘතය වර්ගඵලය කියන එකෙතුකොට ෆ වර්ගේ කියනකෙන් දක්වල තියෙන වෘතේ එතකොට වෘතය වර්ගඵලය කියන එකෆර් වර්ගේ කියනකෙන් දක්වල තියෙන එක අපි හෝඩ්ඩක් ළඟට බලන්න බලාපොරොත්තු වෙනවා එතකොට මේ කොට අස් එතකොට අපි චුට්ටක් ඉන්න දුල පුතා තකොට මේ කොහොම ද පිලියා ගන්න කියන එක අපි चुट्टा की नजूर पुताना ना අවස්ථාවද මේ අපි මේකයි වැදගත්වෙන්නේ මේ කොට සැත්තටම අපිට වැදගත්වෙන්නේ මේ කලින් අවස්ථාවද අපි ලියාගත්තාි ලියගත්තා මේ වෘර්ථයක වර්ගඵලෙක් හොය ආකාරය අපි ලියාගත්තාෆයිුවා වර්ග එන්නේ කොහොමද කියලා දුලපුතාලත් දැක්ක. අපි ඊළඟට ලියා ගන්න බලාපොරොත්තු වෙන්නේ කේන්දිික කන්්ඩේක වර්ගඵලේ කියන එක තමයි අපි ඊළඟට සොයන්න බලාපොරොත්තු වෙන්නේ. කේන්දිික කණ්ඩයක වර්ග පලේ තමයි, අපි ඊළඟට සොයන්න බලාපපුොරොත්තු වෙන් එතකොට එක දූලපුතාල ලියයාගන්න මේ කොටස කේන්දිික කණ්ඩේක වර්ගඵලය කියල ලියලා පස්සේ එට පස්සේ මේක ඇන්ඳ ගන්න නමුත් මේ අවස්ථාවදිී අංශක කියන මේක දාන්න අවශ්‍ය නෑ ආරුයි ටීටයි කියන එක විතරක් ලියා ගන්න අංශක ලකුණ දාන්න පාමය අවස්ථවිදී එොට මේ කැන්ද ගෙනට පස්සේවා කේන්ඩි කණ්ඩ එකවර්ගඵලයහිල් ලියලා මේ කැන්ඳ ගත්තා ඒට පස් අපි බැලුවොත් එහෙමතකොට ජුට්ටක් ඉන්න දුරපුතා ලතකොට මේ කොටස ස අපි ළඟ දවස්සේ පොඩ්ඩක් බලමු වෙලාව වැඩිවෙල්ලාවක් නෑ මේකෙදී රේඩියන් කෝණය කියන එක දලපුතාලට කොට පහ්වාරක් කියලා දෙන්න වෙනවා ඒ නිසා ඒ කොටස පොඩ්ඩක් අපි ඊළඟ දවස කතා කරම බලාපොරොත්තුව වෙන හෙමනෝතින් එතකොට ඒක දලපුතාල අංශක කියන කෝඩය විත ර ඉගෙන ගෙන තියෙන්නේ නමු ත්‍රේඩියන් කෝන්‍යත් දැම්ම ඉඳං යම් සාදුරට ඔලුවට තියාගත්තයි කිය කිසිම වැද මේ තාලා පහස්ථාවකට පත්වේ නෑ මොකොද රේඩියන් කෝනය දදුලපුතා නොදැනුවත් භාවිතා කන්නවා නොදැනුවත් භාවිතා කරන නිසා තමයි අප ඒ දැනගෙන භාවිතා කරන එක ටෙඩිය හොඳ හින්දා අපඒ පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන.ඒ නිසා අපි ඊරඟ දවසේ මෙතනිින් දා කතා කරන්න බලාපොරොත්තු වෙනවා කේන්දික කණ්ඩයක බර්ගපලයකන කොටස ආපහොවිතනික් අතා කරන්න බලාපොරොත්තු ව. රිपा ती du la putට න්නපුuwa.